කක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං දෙරුවන් සරණයි. කාලාන්තරයක් තිස්සේ අපේ සාකච්ඡායේදී බොහෝ දෙනා අහමින් හිටියනේ භාවනාව 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 කියන්නේ මොකද්ද, භාවනාව කියන්නේ මොකද්ද, කොහොමද භාවනා කරන්න යන දවසේ. දැන් මේ ප්‍රශ්න වලට උත්තර තමයි මේ ලැබෙන්නේ. තාම ඉවර නැහැ. තව සති දෙකක් තුනක් ඉස්සරහට ඔබට මේ විදියට බණ අහන්න වෙනවා. එතකොට තමයි ඔබට භාවනාව පිළිබඳ පුළුල් චිත්‍රයක් මවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පුළුල් අවබෝධයක් එතකොට ලැබෙයි. භාවනාව කොහොමද වැඩෙන්නේ, වඩනවා නම් කොහොමද වඩන්නේ, වැඩෙනවා නම් කොහොමද වැඩෙන්නේ. භාවනා වඩන්නත් පුළුවන්, ඒ වගේම භාවනා වැඩෙනවා. වඩනවා වැඩෙනවා දෙකම සිද්ධ වෙනවා. වඩන්නේ මෙසේය, වැඩෙන්නේ මෙසේය කියන අවබෝධය ඔබට ළඟා වෙනවා. දැන් මෙතෙක් අපි දේශනා කරපු දහම් කොටස වලනුත් ඔබට ඒ අවබෝධය ළඟා වෙලා ඇති කියලා මම හිතනවා. නමුත් ඒ අවබෝධය තව තවත් පූර්ණ වෙයි ඉදිරියටත් මේ ධර්මයට කන් දීගෙන ඉන්නකොට. එහෙනම් සතර සතිපට්ඨානිය anu නිරන්තරයෙන් වැඩෙන භාවනාවයි කියලා ඔබ දැනගන්න. එහෙනම් මේ උතුම් ධර්මය අවබෝධයෙන් යම්කිසි කෙනෙක් මේ උතුම් සතර සතිපට්ඨානිය වඩනවා නම් ඔහුගේ ජීවිතයේම භාවනාව බවට පත් වෙනවා. ජීවිතයේම භාවනාවයි. ජීවිතයේම භාවනාව බවට පත් වෙනවා. මොකද හුස්මක් හුස්මක් පාසා යමෙක් අනුපස්සනාවේ දෙනවා නම් ඉතින් ඔහුගේ ජීවිතයේම භාවනාවක්. එහෙනම් එතනින් එහාට ඉතුරු අනුපස්සනා ටිකත් වැඩිනවනේ. එකක් විතරක් වැඩෙන එකක් නෙමෙයි මේ කියන්නේ. විඥා භාගය කිව්වේ ඒකයි. එකට එකක් ප්‍රත්‍ය වෙලා මේ ධර්ම වැඩෙන්න ගන්න. ධම්මෝ ධම්මේ අபிසන්දෙන්ති, ධම්මේ ධම්මෝ ධම්මේ පරිපූර්ණෙන්ති. අපාරාපාරාගම් අපාරාපාරං ගමනායාති. ඒ කියන්නේ ධම්මෝ ධම්මේ අபிසන්දෙන්ති, ධම්මෝ ධම්මේ පරිපූර්ණෙන්ති. ධර්මියොම ධර්මිය පවත්වයි, ධර්මියොම ධර්මිය පූර්ණ කරයි. අපාරාපාරං ගමනායාති. ඉගැන්නේ සසරෙන් එතර දක්වා මේ ධර්ම විසීම රැගෙන යන. එහෙනම් කායानुපස්සනාව වඩනකොට කායानुපස්සනාව විතරක් නෙමෙයි වෙන්නේ. කායानुපස්සනාවෙන් ප්‍රත්‍ය වෙලා වේදනानुපස්සනාව, චිත්තानुපස්සනාව, ධම්මානුපස්සනාව කියන ඉතුරු අනුපස්සනාවත් වැඩෙනවා. මේ අනුපස්සනාව එකට එකක් ප්‍රත්‍ය වෙලා වැඩෙන්නේ. එදත් ඔබට මම පැහැදිලි කරලා මතක ඇති. මේ අනුපස්සනාව හතරෙන් කායानुපස්සනාව අයිති වෙන්නේ සමත භාවනා කොටසට. ඒ වගේම වේදනා චිත්ත ධම්ම කියන කොටස ඇති වෙන්නේ, අනුපස්සනා ඇති වෙන්නේ විදර්ශනා කියන කොටසට භාවනාවට. මොකද කායानुපස්සනාවෙන් රූපස්කන්ධයයි නියෝජනය වෙන්නේ. වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනා තුනෙන් නාමස්කන්ධයයි නියෝජනය වෙන්නේ. රූපස්කන්ධේ අනුපස්සනා කිරීම සමත භාවනාවන්ට ඇති වෙනවා. නාමස්කන්ධය අනුපස්සනාව කිරීම විදර්ශනාවන්ට අයිති, විදර්ශනා භාවනාවට අයිති වෙනවා. එහෙනම් කායන් සහිත රූපස්කන්ධය සමත භාවනාව තුළින් පිරිසිදු දකින්නවා. නාමයන් සහිත නාමස්කන්ධය විදර්ශනා භාවනාව තුළින් පිරිසිදු දකින්නවා. කය මුල් කරගෙන තෘෂ්ණාව ගොඩනගෙන නැත රූපස්කන්ධය මුල් කරගෙන තෘෂ්ණාව ගොඩ නැගෙනවා. නාමස්කන්ධය මුල් කරගෙන අවිද්‍යාව ගොඩ නැගෙනවා. සමතය තුළින් තෘෂ්ණාව ෂේ වෙනවා. විදර්ශනාව තුළින් අවිද්‍යාව ෂේ වෙනවා. එහෙනම් මේ විදිහට අවිද්‍යාවයි තෘෂ්ණාවයි ෂේ කරමින් මඟ වඩනකොට මඟ වැඩිලා ක්‍රමානුකූලව පූර්ණත්වයට ළඟා වෙනවා. එහෙනම් අන්න එතනදිත් අපි දකින්න ඕන විශේෂයෙන්ම දහම් කාරණාවක්. දැන් අවිද්‍යා තෘෂ්ණා දෙකම නැසෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම අවිද්‍යාව නැසෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම අවිද්‍යාව නැසෙන්න ඕන. දැන් මෙන්න මෙතනදී ඔබට මේ ගිහි සහ පැවිදි කියන මෙන්න මේ ප්‍රතිපදා දෙකේ වෙනස අඳුර ගන්න පුළුවන් තැනක් තියෙනවා. දැන් භික්ෂුවකට පුළුවන්කම ලැබෙනවා හැම මොහොතකම අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකම නැස. ප්‍රඥා විමුක්තික, චේතෝ විමුක්තික ක්‍රම සියල්ල අනුගමනය කරන්න පුළුවන්. විදර්ශනා සමත ක්‍රම දෙකම අනුගමනය කරන්න පුළුවන්. කුමක් හේඳයක්
භික්‍ෂුව කාමයෙන් වෙන් වෙලාවාසය කරන නිසා. එසා භික්‍ෂුවට පුළුවන්කම ලැබෙනවා නාමස්කන්දේ පිරිසිද දකමින් විදර්ශනා වඩන්ඩත් රූපස්කන්දේ පිරිසිද දකමින් සමතය වඩන්ඩත් සවත්තිදියටි කිවුවොත් භික්‍ෂුවට පුළුවන්කම ලැබෙනවා අවිද්‍යාව නසන්. එක අවිද්‍යා කිවීමකද මේ කාම ආස්වාදය සැපයි කියනම මුලාසාහගත චින්තනය. ඒ චින්තනය දෘෂ්ටි සංඥා චිත්ත වශයෙන් විපල්ලාස තුනකින් යුක්තයි. මෙන්න මේ විපල්ලාස නසන්න පුළුවන්කම ලැබෙනවා භික්ෂුවට මෙන්න මේ විදර්ශනාව තුළින්. එනම් භික්ෂුවට පුළුවන්කම ලැබෙනවා අවිද්‍යාව නසන්න, කාම ආස්වාදය සැපයි කියන අදහස මරා දමන්න. ඒ අදහස තමයි දෘෂ්ටි සංඥා චිත්ත වශයෙන් පවතින්නේ. සෝවාන් ඵලයේදී දෘෂ්ටි කොටස ඉවත් වෙනවා, අනාගාමි ඵලයේදී සංඥා කොටස ඉවත් වෙනවා, අරියත් ඵලයේදී චිත්ත කොටස දුර වෙන්නේ. ඒ විපල්ලාස තුන. එහෙනම් පින්වතුනි, ඔන්න නුවණින් බලන්න ඕන ඔබ යමක්. දැන් භික්ෂුවකට පුළුවන්කම ලැබෙනවා එක පැත්තකින් කාම ආස්වාදයේ දුකයි කියන අවබෝධයෙන් යුක්තව ඒ කාම ආස්වාදයේ ආදීනව දකිමින් වාසය කරන්න. එතකොට අවිද්‍යාව දුරු වෙනවා. ඒ වගේම තමයි අවබෝධයෙන් යුක්තව භික්ෂුවට පුළුවන් ඒ කාමයන් ඇසුරු කිරීමෙන් වෙන් වෙලා වාසය කරන්න. ඇහැකන නාසය දිව ශරීරය මනස සංවර කරගෙන ජීවත් වෙන්න. මොකද යම්කිසි විපාක රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අදහසක් විපාක වශයෙන් මුණගැහෙන මොහොතක වුණා. අන්නේ විපාකයේ තුලින් ආස්වාදයක් විඳින්නට යන්නේ නැතුව තෘෂ්ණාවත් ක්ෂය කරගෙන වාසය කිරීමේ හැකියාව භික්ෂුවකට තියෙනවා කාමයෙන් වෙන් වෙලා ඉන්න නිසා. මොකද භික්ෂුව කාම විසමාචාරයෙන් විතරක් නෙවෙයි කාම සමාචාරිනුත් වෙන් වෙලා ඉන්නේ. ඒ නිසා භික්ෂුවට පුළුවන් එක පැත්තකින් අවිද්‍යාවත් නසන්න, අනිත් පැත්තෙන් තෘෂ්ණාවත් නසන්න. ඒ කියන්නේ භික්ෂුවට පුළුවන් එක පැත්තකින් විදර්ශනා වඩන්න, අනිත් පැත්තෙන් සමතේ වඩන්න. තවත් ඉදිරියට ගියොත් භික්ෂුවට පුළුවන් මුළු සතර සතිපට්ඨානෙම වඩන්න, ප්‍රගුණ කරන්න වේගෙන්. ඒ නිසා භික්ෂුවගේ ගමන වේගවත්. නමුත් ගිහියන් වන ඔබට මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකම එකසරේ නසන්න බෑ. ඒ විදිහට අවිද්‍යාව ක්‍රමානුකූලව නසන්න පුළුවන්. කාම ආස්වාදේ ආදීනව නුවණින් දකිමින් වාසය කරන්න පුළුවන්. ඒකට බාධාවක් නෑ ඔබට. හැබැයි කාම ආස්වාදේ ආදීනව නුවණින් දකිමින් වාසය කරද්දී ඔබ ගෘහ ජීවිතයක් නම් ගත කරන්නේ අඹු සැමියන් දරුමල්ලන් යනාදී වශයෙන් මේ සමාජිකයන් ඇසුරු කරමින් කුටුම්භයක නම් වාසය කරන්නේ. ඔබ කාම ආස්වාදේ ආදීනව නුවණින් දකිමින් අවිද්‍යාව බැහැර කළාට, අවිද්‍යාව දුරු කළාට, කාමෙන් සාකල්යෙන්ම වෙන්නේ ලැසකන නාසී දිව ශරීර මනස සංවර කරගෙන තෘෂ්ණාවෙන් වෙන් වෙන්න බැහැ ඔබට. කුමක් නිසාද? දැන් ඔබම කියනවා ඇහිලා ඇති, ඔබටම ඔබම ඔබ දිහාම බලන්න. බොහෝ දෙනා කියනවා ස්වාමීන් වහන්ස අපිට මේ ධර්මයේ දැන් හොඳින් අවබෝධ වෙලා තියෙනවා, අපි මේ ධර්ම මාර්ගේ ගොඩක් දුර යනවා, දැන් අපට හොඳට දැනෙනවා, දැන් මේක අපට දැනෙනවා, ඒ උතුම් නිවන අපි ඒ නිවන ප්‍රඥාවෙන් දකිනවා, ඒ සමාධිය, ඒ ශාන්තිය අත්දකිනවා. දැන් හිත නිවිලා තියෙන බොහෝ දුරට, හිත නිවෙමින් පවතිනවා, කෙලෙස් නැසෙනවා, පැවිද්දට එන්නත් උවමනාව තියෙනවා. ඒත් මේ ධරුමල්ලු මෙන්න මේ තියෙනවනේ ටිකක් අල්ලගත්ත ටිකක්, ඒ ටික එකපාර අත්හැරින්නේ නැහැ. අන්න තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න බෑ. තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං. ඒ කිව්වේ ඔබට ගෘහ ජීවිතයේ ඉඳගෙන ඔබට පුළුවන්කම ලැබෙනවා අවිද්‍යාව දුරු කරගන්න ක්‍රමානුකූල. හැබැයි තෘෂ්ණාවෙන් එක්වරම නිදහස් වෙන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? අවිද්‍යාව කොච්චර දුරු වුණත් අනිත් පැත්තෙන් තෘෂ්ණාවෙන් නැවත අවිද්‍යාව වර්ධනය කරනවා. මොකද සම්ප්‍රයුක්ත අඤ්ඤමඤ්ඤ වශයෙන් මේ පරිසම්පාදයේ ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි ගෘහ ජීවිතය සම්බාධක සහිතයි කිව්වේ. ඒ කියන්නේ හොද හොද මඩේ දානවා කියන සුද්ධ සිංහලෙන් ඕකටයි. ඒ කියන්නේ ඔබ අවිද්‍යාව කොච්චර දුරු කරගත්තත් ආහාර තෘෂ්ණාවයි මොකද කරන්නේ? අවිද්‍යාව බලවත් කරනවා. කරන්න දෙයන්නේ ඒක තමයි හැටි. ඒකයි මම කිව්වේ දැන් ගෘහ ජීවිතකින් ඔබට අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් යම් දුරකට. හැබැයි තෘෂ්ණාවෙන් එක සැරේ නිදහස් වෙන්න බෑ. තෘෂ්ණාවෙන් ඔබ වෙන් වුණොත්, ඒ කියන්නේ කාම ආස්වාදය ඇසුරු කිරීමෙන් වෙන් වුණොත් ඔබට ඒ ගෘහ ජීවිතය පවත්වාගෙන යන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබට තේරෙනවා ඇති ගෘහ ජීවිතයක ඉන්න පින්වතුන්ට විදර්ශනා වඩන්න පුළුවන් පහසුවෙන්. හැබැයි සමතේ වඩන්න බෑ. මොකද සමතේ වඩන්න ඔබ ගියොත් තෘෂ්ණා අවශ්‍ය වෙනවා. එහෙනම් අවිජ්ජා තෘෂ්ණා දෙකම සමානුපාතික වේගෙන් ක්ෂය වෙලා ගියොත් මග වැඩින බව හැබෑව. හැබැයි එතනින් එහාට එන ප්‍රශ්න වලටත් උත්තර ඔබමයි හොයාගන්න ඕන තනියෙන්.
එකත් මතක තියාගන්නවා. එදාට ඇවිල්ලා භික්ෂුන්ගෙන් අහන්න එපා අපි දැන් මොකද කරන්න කියලා. මොකද ඒකට තේරුමක් නැහැ, උත්තර දෙන්න බෑ අපට. මොකද මග වැඩෙන යම්කිසි රටාවක් තියෙනවා, අගාරික සහ අනගාරික. අගාරික කියන්නේ ගුහයක ඉඳගෙන වඩන ප්‍රතිපදාව, අගාරික ප්‍රතිපදාව. අනගාරික ප්‍රතිපදා කියන්නේ ගෘහයෙන් වෙන් වෙලා වසන ගමන් වඩන ප්‍රතිපදාව. එනම් භික්ෂූන්ගේ ප්‍රතිපදාව ඇති වෙන්නේ අනගාරික ප්‍රතිපදාව. ගෘහයේ වාසය කරමින් නිවන් මඟ වඩන ගෘහ ජීවිත ගත කරන පින්වතුන්ගේ ඒ ප්‍රතිපදාව ඇති වෙන්නේ අගාරික ප්‍රතිපදාවට. ඒ කියන්නේ මේ දෙකක් නෙවෙයි, නිවන් මාර්ග දෙකක් නෙවෙයි, එකම නිර්වාණ මාර්ගය තමයි. හැබැයි ඔන්න ඔය කිව්ව වෙනස තියෙනවා. මොකද්ද? දැන් මම ඔය පැහැදිලි කරේ වෙනස තමයි අගාරික සහ අනගාරික කියලා වෙන් වෙන්නේ කොහොමද කියලා. අනගාරික ප්‍රතිපදාවේදී අවිද්‍යාවත් නසන්න පුළුවන්, තෘෂ්ණාවත් නසන්න පුළුවන් සමානුපාතික වේගයකින්. සතර සතිපට්ඨානෙම වඩන්න පුළුවන්. භික්ෂුවකට පුළුවන්නේ ඉම මේව කායන් උද්දාම් පාතතලා දෝකේසමත්තක තචපරියන්තම් පුරන් නානප්පකා රසචිනෝ පච්චවෙක්කති කියලා කිසිම සැකබ්බයක් නැතුව නුවණින් දකිමින් වාසය කරන්න. කිසිම ජකිතයක් ඇති වෙන්නේ නැහැ නේකට. නමුත් ගෘහ ජීවිත ගත කරන පින්වතුන්ට එහෙම පුළුවන්කමක් තියෙනවද? ඔවුන්ටත් පුළුවන්ද? ඉම මේව කායන් උද්දාම් පාතතලා දෝකේසමත්තක තචපරියන්තම් පුරන් නානප්පකා රසචිනෝ පච්චවෙක්කති කියලා සීකරන්. හිසේ සිට පාදාන්තය දක්වා සමකින් වැසුනා වූ නානප්‍රකාර අසුචීන්ගෙන් සැදුනා වූ මේ කුණු කයදස නුවණින් බලන්න පුළුවන්කමක් තියෙනවා. තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මං කියවනේ අතක්කා වජරයි ධර්මයේ තර්ක කරන්න අවශ්‍ය නැහැ. දැන් කවුරු හරි කියන්නේ නැහැ පුළුවන් පුළුවන් අපිට ස්වාමීන් වහන්සේ ඉතින් පුළුවන් නම් කරන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතනින් එහාට එන ප්‍රශ්න වලට උත්තර ඔබම සොයාගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ දේ තේරුම් ගන්න. එකයි මේ ධර්මයේ වෝහාරිකයි කියලා. දැනගත්තට මදි. භාවිත නිදියත් අවබෝධ කරගන්න ඕනේ. දැන් කවුරු හරි දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් හොරකම් කරන් යන. හොරකම් කරන් ගියාට මදිනේ. ඒ බෙහෙත් බොන පිළිවෙලක් තියෙනවානේ. මොකද සමහර පෙති පෙත්තක්ම බොන්නේ නැහැ. එක්ක පෙත්තෙන් භාගයයි බොන්නේ. එක්ක සමහර පෙති දවස් දෙකකට සැරයක් බොන්නේ. එක්ක සමහර පෙති කෑමට පෙර, කෑමට පසු. එහෙම තියෙන යම්කිසි එක බොන ක්‍රමයක්. ඒක දන්නේ නැතුව දොස්තර මහත්තයාගෙන් බෙහෙත් ටික හොරකම් කරන් ගියා කියලා. බොන්න බැරි, බොන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ වගේ ධර්මයේ දැනගත්තට මදි, භාවිත කරන විදිය දන්නේ නැත්තම් අර බෙහෙත් ටික අරගෙන යන්න පුළුවන් හොරකම් කරා. හැබැයි භාවිත කරන විදිය දන්නේ නැත්තම් ඔහුට බෙහෙත් ටික ළඟ තියෙනවා තමයි. හැබැයි සුවයක් ලැබෙන්නේ නැහැ. භාවිත කරන විදිය දන්නේ නැහැ. ඒ වගේම ඔබ මේ ධර්මය කොහෙන් කොහෙන් හරි අහලා දැනගත්තා වෙන්න පුළුවන්. පොතපත කියවලා දැනගත්තා වෙන්න පුළුවන්. හැබැයි භාවිත කරන විදිය දන්නේ නැත්තම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා මේ සතර සතිපට්ඨාන යනාදී වශයෙන් මේ විග්‍රහ වෙන්නේ ඒ ලද අවබෝධය භාවිත කරන ආකාරය ගැනයි. ඒ නිසා මේ හැම දහම් කාරණාවක් ගැනම ඔබේ අවධානය යොමු කරන්න. මොකද මේ දේවල් මෙසේ දේශනා කරන්නේ මේ භික්ෂුවට උමනාවට නිමි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නිවන් මඟ යනාදී වශයෙන් විග්‍රහ කරන උතුම් වූ විග්‍රහයක් තිබෙනවා. ඒ ධර්ම විග්‍රහය තුළ විද්‍යමාන වන ධර්මය අපි මේ පැහැදිලි කරන්නේ. එතකොට පින්වතුනි, මේ දේවල් මෙසේ පැහැදිලි කරන්නේ සියලු දෙනා කෙරේ කරුණාවෙන් බව සිහිපත් කරගන්න ඕනේ. එහෙනම් මේ සතර සතිපට්ඨානය පිළිබඳව මේ විදියට ඔබට අවබෝධයට පත් වෙනකොට ඔබටම පේනවා ඇති, එහෙනම් මේක මේ කණ්ඩායමක් වශයෙන්, ඒ කියන්නේ කණ්ඩායමක් වශයෙන් පොදු කටයුත්තක් වශයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කණ්ඩායමක් වශයෙන් ගිහිල්ලා පුද්ගලික වශයෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් ඕනම් 30 දිනක් විතර කැලේකට යනවා. ගිහිල්ලා පාළු නිසංසල දැනකට ගිහිල්ලා සුදුසු වාසය, සුදුසු භූමියක වාසය කරමින් මේ ගැන අනුබසනාව ගන්න පුළුවන් වෙන වෙනම. මොකද එකිනෙකාගේ චිත්තයන්ගේ ස්වභාවය වෙනස්, එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වයක් පවතිනවා. එතකොට එහෙනම් ඔක්කොම එකම කර්මස්ථානයක් අරන් එක විදිහට එකක්ම සජ්ජායනා කරමින් එකට වඩන්ඩ ගියොත් මොකද වෙන්නේ? අර ඉන්ද්‍රිය නානත්වය අඳුරගත්තේ නැති විපාකය නිසා එකිනෙකාට එක එක ජාති අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කණ්ඩායම දැන් බුදු පියාණන් වහන්සේගේ සමයේදීත් භික්ෂුන් වහන්සේලා 60ක් වශයෙන්, 30ක් වශයෙන්, 100ක් වශයෙන් ගිහිල්ලා කැලෑවල භාවනා කරා. හැබැයි කණ්ඩායම එකතු වෙලා එකක් සජ්ජායනා කරමින් එකට භාවනා කරා නෙවෙයි. තම තමන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ලබාගත් කර්මස්ථාන අනුව ගිහිල්ලා වෙන වෙනම කරපු වැඩ. එක කණ්ඩායමක් වශයෙන් ගිය බව හැබැයි භාවනා වැඩි වෙන වෙනම.
එනං අන්නේ බව තේරුම් ගන්න ඕන. එනිසා මේ දේවල් කියන්නේ කාකරිවත් අප්‍රසාදයෙන් නෙවෙයි, ගැටුම් ඇති කරන්නත් නෙවෙයි, අනවස ප්‍රශ්න ඇති කරන්නත් නෙවෙයි, ඇත්ත පෙන්වලා දෙන්න විතරයි. ඒක නුවණින් දකින්න. එහෙනම් සතර සතිපට්ඨානය ගැන වැටහෙනකොට අවබෝධ වෙනකොට ඔබටම පේනවා ඇති. එහෙනම් මේ සතර සතිපට්ඨානය කියන එක මේ කණ්ඩායමක් වශයෙන් එකට වාඩිලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. තම තමන්ගේ නැනපමණින් තම තමන්ගේ භාවිතය තුළ වැඩෙන්න ඕන මාර්ගයක් මේ පෙන්වලා දෙන්න කියලා. එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය, මේ ඉන්ද්‍රිය නානත්වය කියන එක හොඳට තේරුම් ගන්න. මේ ඉන්ද්‍රිය නානත්වය කියන එක තේරුම් ගත්තේ නැත්නම් ලොකු අවුලක් ඇති කර ගන්න. මොකද ඉන්ද්‍රිය නානත්වය අනුවයි මාර්ගය වැඩෙන්නේ. දැන් ඔබම දැක්ක තණ්හා චර්ය දෙකක්, දිට්ඨි චර්ය දෙකක්, හතර දෙනෙක් ඉන්න එතනම. එතකොට මේ අයගේ වෙනස මොකද්ද? මේ ඉන්ද්‍රිය නානත්වයෙන්. එහෙනම් මේ ඉන්ද්‍රිය නානත්වයෙන් යුක්ත පුද්ගලයෝ හතර දෙනාට එකම භාවනාවක් දුන්නොත් මොකද වෙන්නේ? එහෙනම් එක්කෙනෙක්ට එක්කෙනෙක්ට වැඩි, අනිත් තුන්දෙනාට වැඩින් නැතුව යනවා. ඉතින් එදාට මොකද වෙන්නේ? අර වැඩෙන කෙනා කියයි මට මෙහෙම වුණා, අර එහෙම වුණා කියලා. එතකොට අනිත් අය මොකද වෙන්නේ? අධාරිනපත් වෙන්නේ. අනේ අපිට එහෙම වෙන්නේ නැහැ නේ, අර එහෙම වෙන්නේ නැහැ නේ කියලා. ඇයි ඒ? එයාලගේ ඉන්ද්‍රිය නානත්වයේ තියෙන වෙනස නිසායි. එනිසා පින්වතුනි මේ වෙන්න ඕන මෙච්චරයි. ඉස්සෙල්ලම හොඳින් බණහන්න. බණහල මේ උත්තරීතුරු චතුරාර්ය සත්‍ය ධර්මිය හොඳ ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. ඊට පස්සේ පරිඤ්ඤයන්ති අභිඤ්ඤයන්ති වශයෙන් මේ දුක්ඛාරිය සත්‍ය පිළිබඳ අවබෝධය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට සමුදය පහතබ්බන්ති, නිරෝධය සච්චිකාතබ්බන්ති, මාර්ගය භාවයතබ්බන්ති යන ආදී වශයෙන් සිද්ධ වෙන්නේ කොහොමද කියන ක්‍රියාදාමය පිළිබඳව අවබෝධය කෘත්‍යඥාන වශයෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්න තමන්ට පුළුවන්කම ලැබෙනවා ඒ තම තමන්ගේ නැනපමණිය පිහිටාගෙන කල්යාණ මිත්‍රයාගේ උපකාරය ලබාගෙන අන්නර අනුපස්සනා බහුල වඩමින් ක්‍රමානුකූලව මාර්ගයේ ගමන් කරන්න. කවදාවත් හොදට මතක තියාගන්න, අපි වැරදි තැන්වලමයි ගොඩක් වෙලාට ඉන්නේ. අපි දැන් සාමාන්‍ය ලෝක ජීවිතයේ දිනදා ගමනක් ගියා මෙච්චර කාලයක් ධර්ම අවබෝධය ලබන්න පෙර. ඒ ගිය ගමන තුලදී අපි හැමතිස්සෙම කරේ තවකෙක්ව අභිබවා යන්න උත්සාහ කරපු එක. රස්සාවක් කළත් අනිත් අයට වඩා හොඳ රස්සාවක්, ගෙයක් දොරක් හැදුවත් අනිත් අයට වඩා හොඳ ගෙයක් දොරක්, වාහනයක් ගත්තත් අනිත් අයට වඩා හොඳ වාහනයක්. ඔය විදිහට මමත්වයෙන් තමයි හැමතැනදීම කටයුතු කළේ. එතකොට මමත්වයේ ජය ගන්න තමයි අපි ලෝකයේ තුළ උත්සාහ ගත්තේ හැම මොහොතකම. අඩුම තරම ඇඳුමක් පැළඳුමක් ඇඳත් අනිත් අයට වඩා විශේෂ ඇඳුමක් අඳින්න ඕන. හැම තැනකදීම කැපිලා පෙන්නයි බැලුවේ. හැම තැනකදීම මමත්වයයි පෝෂණය කළේ, මමත්වයයි පවත්වාගෙන ගියේ, මමත්වයයි ආරක්ෂා කළේ. එහෙනම් මතක තියාගන්න පින්වතුනි, නිවන් මඟ වඩනවා කියන්නේ සහ මුලින්ම හාත්පසින් මෙහි අනිත් පැත්ත. නිවන් මඟ වැඩීමේදී වෙන්නේ මමත්වය නසා දමන්නයි උත්සාහ ගන්න, මමත්වය අවසන් කරන්නයි උත්සාහ ගන්න, කැපී පෙනෙන්න නෙවෙයි කැපී නොපෙනෙන්න උත්සාහ ගන්න. ඒ නිසා අර දැන් විභාගයල් ලියන්න ගියත් ළමයි අනේ අරයා ගොඩක් පාඩම් කළා, අනේ අර බලන්නකෝ යානම් ගොඩක් පාඩම් කළා, මට තම පාඩම් කරගන්න බැරිුණානි කියලා අසහනෙටපත් වෙනවා. එහෙම අසහනෙටපත් වීමක් තියෙනවා විභාග ලියන්න ගියාම. කවුරු හරි කිව්වොත් දැන් මම නම් ගොඩක් පාඩම් කළා, මෙච්චර පාඩම් කළා කියලා අනිත් ළමයාගේ මානසිකත්වෙ බිඳ වැටෙනවා. එයා කල්පනා කරනවා අනේ මං එච්චර පාඩම් කළේ නැහැ, මං කොහොමද දැන් විභාගෙ ලියන්නේ? ඇයි ඒ? එහෙම උනේ ඇයි ඒ? යටිහිතේ තිබුණ බලාපොරොත්තුව මොකද? අර පුද්ගලයා පරාජයට පත් කරා. අරයා අභිභවායන්. එයා හොඳට පාඩම් කළා, එයා විභාගෙ පාස් වුණොත් මට එච්චර සාමාර්ථයක් ගන්න බැරිනොත් මං එයා ඉස්සරහ දෙවෙනිය වෙන්නේ. ඒකයි අර අසහනය ඇති වෙන්න හේතුව. නැතු වෙන හේතුවක් නැහැ ඒතර. විභාගෙ පාස් වෙන්න බැරි කමක් හෝ පාස් වුණා හෝ ෆේල් වුණා කියලා ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. තව කෙනෙක්ට දෙවෙනි වෙන එක පිළිබඳ ප්‍රශ්නයයි තියෙන්නේ. එහෙනම් නිර්වාණ මාර්ගයේදීත් අපිට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙනම් අපි නිර්වාණ මාර්ගේ නෙවෙයි යන්නේ. අපි යන්නේ ලෝක මාර්ගෙම තමයි. නිර්වාණ මාර්ගයේදී අරයා කොච්චර දුර ගිහිල්ලාද, මෙයා කොච්චර දුර ගිහිල්ලාද, අරයාගේ අවබෝධය මේ වගේ, මෙයාගේ අවබෝධය මේ වගේ, අනේ ආතරම් මට අවබෝධයක් නැහැ, එහෙම දේවල් නැහැ. එහෙම කවුරු හරි එහෙම දෙයක් තියෙනවා නම් මතක තියාගන්න, ඒ එතනක් තියෙන මමත්වෙමයි. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය දේවල් සිහි බුද්ධියෙන් තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ මග වඩන්න ඕන හුදකලාවයි. හුදකලා වඩපු තරමටයි මේ මාර්ගේ වැඩින්නේ පැවිදි උතුමෙක්ට උනත් ගිහෙට උනත්. හුදකලාව කියලා අදහස් කරන්නේ දැන් ගෘහ ජීවිතයක ජීවන කෙනෙක්ට නම්, ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක්ට නම් 100%ක් හුදකලා වාසය කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි උවමනාව තියෙනවා නම් ඔබට ඒ හුදකලාව සකසා ගන්න බැරි කමකුත් නැහැ. උවමනාව අවශ්‍ය වෙන්නේ.
වුවමනාවයි. සිත තියෙන්න ඕන, සිත පිහිටවන්න ඕන නිවනි. හිත ඇත්නම් පත කුඩාද කියලා අර කියමනකුත් තියෙනවා. ඉතින් එහෙනම් අපිට තියෙන්නේ අපිට වුවමනාව ඇති වෙන්න ඕන. වුවමනාව ඇති වුණොත් ඔබට පුළුවන්කම ලැබෙනවා හුදකලා ගෘහ ජීවිතයේදී උනත් සකසා ගන්න. එහෙනම් අන්න අර කිව්ව විදිහට භාවනාව කිව්වහම ඔබ කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ භාවනාව වඩන හැටි අහලා දැනගන්න ඕන. හැබැයි ඒ භාවනාව වඩලා අහගන්නවා කියන්නේ මෙන්න මේ ධර්ම දේශනාවම තමයි. වෙන අමුතු දෙයක් නෙවෙයි. දැන් මේ කියලා දෙන්නේ ඒක ගැන තමයි. හැබැයි මේක භාවනා වැඩමුළුවක් නෙවෙයි. මේක ධර්ම දේශනාව. අන්න ඒක තේරුම් ගන්න ඕන. මේ වෙලාවේ භාවනා කරන හැටි කියලා දෙනවා නෙවෙයි. භාවනාව මොකද්ද කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දේශනා කරා. එහෙම නැතුව ඔබට භාවනා ප්‍රගුණ කරවන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. එහෙනම් අන්නේ බවත් තේරුම් ගන්න. දැන් මේවා ඇහුවාම දැන් අපි මේ විවෘතව පිරිසුදුwidetildeම කතා කරමු. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ අපිට පහර ගහනවා. අපිට මේ අපේ වැඩමුළුවට අපේ භාවනා වැඩමුළුවට මේ පහර ගහන. එහෙම එකක් නෙවෙයි කිමතුනි. කාගේවත් කිසිම දෙයක් ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. බුදු පියාණන් වහන්සේගේ ධර්මය ගැන. නැත්තම් හැමදාම ওই වාදිවාද ඇති වෙන තරහම ආර ඇති වෙන විරසකම් අමනාපකම් ඇති වෙන්න හේතු ඕවානේ. මේ අපිට පහර ගැහුවා. මෙන්න අපිටයි බැන්නේ මේ. අපිටයි මෙහෙම. එහෙම කාටවත් නෙවෙයි මේ කියන්නේ. ඔබම නුවණින් බලන්න මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම. කායනුපස්සනා, වේදනනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා හතර. එක එක පුද්ගලයෝ තුල වැඩෙන්නේ. ඉන්ද්‍රිය නානත්ය අනුව. ඒ වගේම තමයි භාවනා කාල. ලීන චිත්තය සහ වික්කිත් උද්දත්ත චිත්තය. එහෙම නැත්නම් සංකීත චිත්තය සහ වික්කිත් චිත්තය කියලා අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙකට අනුකූලවයි ඒ අනුපස්සනාත් වැඩෙන්නේ. සමතේද වැඩෙන්නේ, විදර්ශනාවද වැඩෙන්නේ කියන එකත් ඒකෙන් තීරණය වෙනවා. ධම්මවිචේ විරිය ප්‍රීති කියන බොජ්ජංග තුන වැඩෙන්නේ මොන සිතේද? පස්සාදි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග වැඩෙන්නේ මොන සිතේද කියන විවිධත්වයක් තියෙනවා එතන. ධම්මවිචේ විරිය ප්‍රීති කියන බොජ්ජංග තුන ලීන චිත්තේ වැඩෙන්නේ. පස්සාදි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග තුන විකීත චිත්තේ වැඩෙන්නේ, උද්දත්ත චිත්තේ වැඩෙන්නේ. එහෙමනම් සංකීතේව ලීන චිත්තේ ධම්මවිචේ විරිය ප්‍රීති කියන බොජ්ජංග තුන වැඩෙනවා. උද්දත්තේව විකීත කියන චිත්තේ පස්සාදි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග තුන වැඩෙනවා. එතකොට ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය නානත්වයක්, ඒ වගේම ඒ මොහොතේ පවතින සිතෙහි වෙනසත් අනුව ඒ අනුපස්සනාවන් ඒ මොහොතට වැඩෙන්නේ. එතකොට කොහොමද පිරිසක් එකතු වෙලා එකම විදිහට එකම භාවනාවක් කරන්නේ? ඒක වෙන්නේ නැති වැඩක්. ඒක වෙන්නේ නැහැ. ඒකයි මේ පැහැදිලි කරන්නේ. එහෙම නැතුව කිසි කෙනෙක් සම්බන්ධයෙන් අපි මේ අමනාපයක් පළ කරනව හෝ අකරුණාවක් පහළ කරනව හෝ නෙවෙයි. යමෙක් කාට හෝ මේ ධර්මයේ ප්‍රයෝජනෙට ගන්න ඕන නම්, මේ ධර්මයෙන් නිවන් දකින්න අවශ්‍ය නම්, මේ ධර්මයෙන් සංසාරයෙන් එතර වෙන්න අවශ්‍ය නම්, අපි අනුගමනය කරන්න ඕන සෑම විටම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය. ඒ නිසා පින්වතුනි, අන්නේ ගැන සැලකිලිමත් වෙන්න සියලුම දෙනා. එකිනෙකාගේ ජීවන අත්දැකීම් වල තියෙන නානත්වය අනුවයි මේ ධර්ම මාර්ගයේ වැඩෙන එක තීරණය වෙන්නේ. ඒ වගේම අවසාන වශයෙන් ඒකන කියන්න තියෙන්නේ, ඔබ හරියට මේ සතරසතිපට්ඨානය අවබෝධ කරගත්තොත් ඔබට තේරෙයි, මං ඉස්සෙල්ලත් කිව්වා වගේ මුළු ජීවිතේම භාවනාව බව, භාවනාවෙන් තොර මොහොතක් නැති බව. භාවනාව යම් ආකාරයකට බිඳ වැටුනොත් අන්නේ බිඳ වැටෙන මොහොත තුළ ඔබ ඉන්නේ මායාවේ භූමියේ බව. මේ භාවනාව වැඩෙන හැම මොහොතකම ඔබ ඉන්නේ පියාගේ භූමියේ බව. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒකයි දේශනා කළේ, පියාගේ භූමියම වසව. පියාගේ භූමියම වසන්න කියලා කිව්වේ සතර සතිපට්ඨානෙම නිරත වෙන්න කියලා. එහෙනම් දැන් කල්පනා කරන්න, දැන් අපි සතර සතිපට්ඨානෙ කියලා කියන්නේ කොහේ හරි ගිහිල්ලා වඩන එකක් නම්, කොහේ හරි ගිහිල්ලා වාඩි වෙලා විශේෂයෙන් කරන වැඩක් නම්, ඒ කියන්නේ ඒ වෙලාව විතර අපි පියාගේ භූමියේ ඉන්නේ. අනිත් හැම වෙලාවෙම ඉන්නේ අපි මායාවේ භූමියේ. ඒක නිකේ තේරුම. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන, නිවන් මඟ වඩන ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන් රැඳිලා ඉන්න භූමිය තමයි පියාගේ භූමිය කියන්නේ. එහෙනම් තිට්ඨං චරන් නිසින්නවා සයනෝ ආවතස්ස විගත මිද්ධෝ ඒතං සතින් අදිත්තේ බ්‍රහ්මේතං විහාරං ඉදමාහු. සතර ඉරියව්වදිම වැඩෙන්නා වූ සතිය සමග ප්‍රඥාව යෙදුණු සති සම්පජන්ණේ යුක්ත නිවන් මාර්ගය ගැනයි බුදු පියාණන් වහන්සේ මේ
සතර සතිපට්ඨානේ වශයෙන් දේශනා කරන්නේ. එහෙනම් කායන් පිළිබඳව අනුපස්සනා කරන්න විශේෂ වෙලාවක් ඕනේ නැහැ. වේදනා පිළිබඳ අනුපස්සනා කරන්න විශේෂයෙන් වෙලාවක් ඕනේ නැහැ. චිත්ත පිළිබඳ අනුපස්සනා කරන්න විශේෂයෙන් වෙලාවක් ඕනේ නැහැ. ධර්ම පිළිබඳ අනුපස්සනා කරන්න විශේෂයෙන් වෙලාවක් ඕනේ නැහැ. මොකද සෑම මොහොතකම මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ සංකත පරිහරණය වෙන්නේ. හැම මොහොතකම මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත සකස් වෙන්නේ මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ඒ සංකත ධර්මයන්ගෙන්. ඒ නිසා පින්වතුනි හැම මොහොතකම මේ කාය, වේදනා, චිත්ත, ධම්ම පරිහරණය වෙනවා නම් හැම මොහොතකම මේ කාය, චිත්ත, කාය, වේදනා, චිත්ත, ධම්ම පිළිබඳ සිහියෙන් යුක්තව, ප්‍රඥාන් යුක්තව කටයුතු කරන්න ඕන. ඒකටයි කියන්නේ සතර සතිපට්ඨානය කියලා. සතර ආකාරයකට සිහි බුද්ධිය යුක්තව සිහියෙන් ඥානින් යුක්තව වාසය කරන්න ඕන කියන එකයි සතර සතිපට්ඨානය කියන එකේ තේරුම. එහෙනම් අන්නේ උතුම් සතර සතිපට්ඨානය තුළ පිහිටා සිටින ආරි ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම රැඳෙන්නේ කුසල භූමිය තුළයි. සියලු කුසලයන් ඒ භූමිය තුළට ඇතුළා. එයාගේ භූමිය තුළට. එහෙනම් ඔන්න ඔය සතර සතිපට්ඨානයෙන් පිටපැන්නාද? ඒ කිව්වේ මේ කාය, වේදනා, චිත්ත, ධම්ම පරිහරණය වීමේදී සිහියෙන් තොරව ප්‍රඥාවෙන් තොරව ඒ දේවල් සිද්ධ වෙනවද? එහෙනම් අන්නේ එයා ඒ මොහොතේදී ඉන්නේ මායාවේ භූමිය තුල. එයා ඉන්නේ පියාගේ භූමියෙන් එළියට ගිහිල්ලා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ මොහොතේදී මායාවට කැමති දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මායාවට අවශ්‍ය එකම දේ කර්ම රැස් කරගෙන කර්ම භවය සකස් කරන එක. එහෙනම් ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් නුවණින් දකින්න ඕන ඔබ එක්මනින් නිවන් මඟ වඩලා පූර්ණේ කරගන්න බලාපොරොත්තු වෙන බුද්ධ ශ්‍රාවකෙක් නම් එහෙනම් අප්‍රමාදී ඔබ කරන්න ඕන එකම දෙයයි ඒ තමයි සෑම මොහොතකම මේ කාය, වේදනා, චිත්ත, ධම්ම පරිහරණය වෙන හැම මොහොතකම සතියෙන් යුක්තව, ඒ කියන්නේ සිහියෙන් යුක්තව, ඒ වගේම ප්‍රඥාවෙන් යුක්තව, ඒ කියන්නේ සම්පජඤ්ඤයෙන් යුක්තව, සති සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කිරීම. ඒ සති සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කරන ගමන් ඒ සියලු කායන් පිළිබඳව, ඒ සියලු වේදනා පිළිබඳ, ඒ සියලු චිත්ත පිළිබඳ, ඒ සියලු ධම්ම පිළිබඳ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන්, අසුභ වශයෙන් අනුපස්සනා කරමින් නම් ඔබ සිටින්නේ, ඔබ ඉන්නේ සමත විදර්ශනා මාර්ගය තුලයි. ඔබ ඉන්නේ නිර්වාණ මාර්ගය තුලයි. ඔබ ඉන්නේ උතුම් සතර සතිපට්ඨානය තුලයි. ඔබ ඉන්නේ උතුම් වූ පියාගේ භූමිය තුලයි.